මේ සිද්ධ වෙන අති දැවන්ත පාරිසරික විනාශය නවත්තන්න කියලා එක පැත්තකින් රක්ෂිත වනාන්තර යෝජිත රක්ෂිත වනාන්තර ජාතික වනෝද්‍යාන අභය භූමි ඒ වගේම දැඩි ස්වභාවක රක්ෂිත මේ වෙනකොට අපි හඳුනාගෙන තියෙනවා 270ක් විනාශ වෙලා තිනවා අක්කර 62000ක් අක්කර 62000ක් මේ වෙනකොට විනාශ කරලා දාලා තිනවා මේ අති දැවන්ත පාරිසරික විනාශය මොනතරම් බලපෑමක් වෙලා තියෙද කියලා හෙව්වොත් අපේ රටට මේ රට තව අවුරුදු 20ක් යන්න ඉස්සෙල්ලා දැවැන්ත පාරිසරික අර්බුදයකට යනවා පානීය ජල අර්බුදයකට යනවා ඒ විතරක් නෙමෙයි අපි තමයි ලෝකේ මේ වෙනකොට ඉතාමත්ම අවාසනාවන්තම ජාතිය ජාතියක් වඩ පත් වෙනවා ස්වාභාවික උවදුරුන් සහිත රටක් රටේ මිනිසු ජීවත් වෙන ස්වාභාවික උවදුරෙන් අනාථ වෙච්ච මිනිසු ජීවත් වෙන රටක් හැටියට අද වැඩි නායකයෙකු එක පැත්තකින් මහානායක ස්වාමින් වහන්සේලා ආගමික පූජව පූජකවරු මේ මිනිස්සු දිගින් දිගටම පක්ෂ දේශපාලනයෙන් තොරව අපි කියන්නේ මේ පාරිසරික විනාශය නතර කරන්න කියලා අද සිංහරාජය නකල්ස් ඒ වගේම මේ වගේ ලෝක උරුමයන් අද විනාශයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේට එරෙහිව අද ජනහඬක් නගන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු අද කූට ප්‍රාප්තිට ඇවිල්ලා විශාල පිරිසක් මේ ස්ථානට එකතු වෙලා තියෙනවා. අපි මිනිස්සුන්ට ඔන්ලයින් පෙත්සමක් දැම්ම අත්සන් කරන්න. ඒකට විශාල පිරිසක් අත්සන් කළා තිනවා. අද මේ පෙත්සම ජනාධිපතිවරට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පරිසර පස්ට සම්බන්ධ දිගින් දිගටම කතා කරන සීලුම් දෙනාට අපි ආරාධනා කළ වේදිකාවක් ඇදුවා. ඒ වේදිකාවට අද ඇවිල්ලා හැම ප්‍රශ්නයක්ම ගැන කතා කරනවා. අපි නිසා ජනාධිපතිවරට කියනවා දැන්වත් අහන්න. විශේෂයෙන්ම මේ රටේ ඔබට පාලන බලය ගෙනත් දුන්නේ 69 ලක්ෂයක බලාපොරොත්තු උනේ මේ රටට සාධාරණයක් පරිසරය වෙනුවෙන් සාධාරණයක් යුක්තියක් ඉටු කරાવી කියලා. ඔබ ලිඛිතව දුන්න පොරොන්දුව 69 ලක්ෂයකට සෞභාග්‍ය දැක් මේ පරිසරය වෙනුවෙන් ලිඛිතව දුන්න පොරොන්දුව ඉටු කරන්න. Breaking.lk